අපිට අවශථාවය වෙන්නේ මේක පිටිපස්ස ඉන්නේ කවදදැන් සහරාන්ට නායකත්වය දෙන පිරිසක් ඉන්නවා කියලා ඒ පොලිසියේ ප්‍රධානී ප්‍රකාශ කරලා තියෙන. ඒවිතරක් නෙමෙයි සාරාන්ට නායකත්වේ දුන්නා අයපිළි මදව සධාන්වීමක් සිදුුව වෙලා තියෙනවා. එතවට මේ සහරාන් ඇතුළු මේ කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ කෞද. වෙලාවෙේ අපි නැවතත් මතක් කරන්න ඕනි මේ රජ්‍යයට මේ රජජය බලයට ආපු ප්‍රධානම කාරණාවක් තමයි මේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න පුද්ගලෙයින් කෞුද කියන එක මේ ට නීතියට ගෙනෙනවා කියන එක ප්‍රකාශ කරා. ඇත්තටම මේවා අහලා මේ කිව්ව විදි වේදිකාවක් වේදිකාවක් ගානය ඉතා ලස්සන සුන්දර්ලෙස මවලා මේරටේ ජනතාව හැටනම ලක්ෂයක් රැවැට්ටුවා ඒ වගේම කාදිනවතුමාාවත් ්‍රවට්ටන්න උත්සාහ කරා. නමුත් අපි දන්නවා කාදිනලතුමා ඉතා නිර්බීතව ඒ වෙනුවෙන් පෙනිහිටිනවා. ඇත්තටම අපිට ඉතා කනගාටුයි අපේ රජය කාලේ මාත් නියෝජනයක කරපු පාලිමේන්තු මන්ත්‍රීවරය කට කාලේ ඒ සිද්ධිය සිදුණන. ඒ වැලැක්වීමට නොහැකිවීම පිළිබඳව. වගයුත්තන් වගකිවී යුතුයි. එ ගැන කිසිම සැකයක් නෑ. නමුත් මේ රටේ ජනතාව බලාපොරොත්තු වන ප්‍රධානමකාරණාව තමයි. ඒ වගේම තුන්සීකට ආසන්න ජීවි සංඛාවක් නැතිවීවෙච්ච පිරිසටත් ඒ වගේම දහස්ගන්නක් ජීවිත අඳුරු වෙච්ච. නො එෙක්කාආකාරයා මේ වෙන කොටත් ආබාධිත්ත්වය ඉන්න යට කරන සාධාරණම දේ තමයි. මේ ප්‍රහාරය පිටු පසේ ඉන්න පුද්ගලීන් කෞුද කියන එක. මේ රට හෙළි කරලා නීතියට කැඳවන්න එක ඉතා ඉක්මණින්සිදුවේ යුතු මේ. පස්කු ප්‍රහාාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවේ. ඒ මහමොල්ල කරුන් පිළිබඳව සඳහනක් නෑ. නමුත් දේශපාලන වේදිකාවල්නං ලස්සන්ට ඇගිලි දික්කර නොෙක් ආකාරය දේශපාලක්නයන් ඇගිලි දික්කර ේශපාලන පක්ෂවලට ඇදිලිදික්කර ඒ මනත්තා වෙනත්තා යට ඇගිලිදික්කර. අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඇයි මේ රජය පත්වෙලා මේ ජනාජිපතිවරයා පත්වෙලා අවුරුදු එකහමාරක් වෙනවා තාම අයට සාධාරණයක් ඉටුවෙලා නෑ. අපි දැක්කා ජනාජිපත්තුමා කියනවා ඒ අවස්ථාවේදී හිටපු රජය තමයි වග කියන්න ඕනි කියලා. ඔව. ඒ රජය වගේ කියනවා වගේම එහනම් දෙදස් පහළුවට කලින් යම්යම් ඔබදන්නවා මාධ්‍යවේදී කීදිනෙක් අතුරුදහන් වුනාද කියලා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණ ප්‍රදීප් එක්නැ ගොඩ අතුරුදහන් වනා තවත් මාධ්‍යවේදීින් සියගනක් අඩු කඩුුව සුදුවෑන්නාව. ඒ අයට තර්ජනෙල්ල කර මාධ්‍ය ආයතන වලට බෝම්බකැව්වා මාධ්‍ය ආයතන ගිනිි තිබ්බ. එහනම් දෙදස් පාලවට කලින් වෙච්ච ඒ හැමසිදු සිදුවීවක්ම ඒ රජයේ වග කියනවද. ඒවගේම ඒ රජ එතකොට ආරක්ෂක ලේකම්බොරයා හිටියේ වර්තමාන ජනාජිපතිවරයා. එ ඒ ආරක්ෂක ලේකම්වොරයාට විශේෂවක්කී මක්තියෙන්නේෙ නැද්ද. ඒවගේ තබන්ගේ අයිය තමයි ජනාජිපතිවරයා වැටියට හිටිය. තමන්ගේ අනිත්ත අයිය තමයි කථනාකවර හැටියට හිටිය. එතකොට මෙන්න ඒ අවස්ථාවේදී විච්ච ඒ සිදුවීමල්ටත් ඒ රජේ වග කියනවනං මේ පුද්ගලී නේද ඒවට වග කියන්න ඕනේ. ඒන. අපි මේ රජයෙන් ඉල්ලිමක් කරන මේක දේශපාලන රකාරණයක් කරගන්න එපා. මේක ඒ ගොල්ලට බෝලිබස්සන්නවත් තවත් කට්ටේට බෝලිබස්සන්නවත් මේක දේශපාලනි කරණය කරන්න එපා පැදිලිව වගකිව යුත්තන්, නීතියට ගෙනන්න. නීතිය හමුවේ ඉදිරියට ගෙනෙන්න. අපිට අවශතාවය වෙන්නේ මේක පිටිපස්ස ඉන්නේ කවද දැන් සහරාන්ට නායකත්වය දෙන පිරිසක් ඉන්නවා කියලා ඒ පොලිසියේ ප්‍රධානීන් ප්‍රකාශ කරලා තියෙන. ඒවිතරක් නෙමෙයි සාරාන්ට නායකත්වේ දුන්නා අය පිළි මඳව සඳහන්වීමක් සිදුුව වෙලා තියෙනවා. එතවොට මේ සහරාන් ඇතුළු මේ කණ්ඩායමට නායකත්වේ ලබා දුන්නේ කෞද. ඒ රට හෙලි කරන්න. ඒ වගේම මේ බෝම්භකරුවන්ගේ බිරිඳ සාරාකයන පුද්ගලයා ඉදදිියාවට ගිල්ල පැල්ලගීල්ල තියෙනකිව දැන ඒයව ඉන්දාව ඉන්දියාවල් ලංකාවට ගිෙනන කටයුතු කරන්නේ නැත්තිමොකක්ද. තාම ඒ පිළිබඳව ඉන්දියාව රජත්තෙක්ක සාකච්ඡා කරල වත්න්න. නමුත් ඉන්දියාවේ රජාත්ක සාකච්ඡා කරනවා නැිර ජටියයත බටිහිර ජටියයරද දෙන්න කිය. ඒ මේ වෙලාව මේ රටේ ජනතට නැගනීර ජටය දෙන්නත් ඕන්න බටහිර ජට දෙන්නත් ඕන්න. ඒ නැගීර ටයත් බටහිර ජටයවත්න්න නෙමේ අපිට ඕනේ ඉන්දයාාවෙන් උදව් මේ පාස්කු ප්‍රහාරයට. මේක පිටි පපස් හිටපු අය කවුද කියලක. ඒ සාහරාන් ඉන්දයාාවේ හැංගිලා ඉන්නවනං සාරාන්ගේ බිරිද සඒ බෝම්භකරුවකුගේ බිරිද ඉන්දාව හැගිල ඉන්නවන මේ රජයට තියෙන්නේ මූලික අවශ්‍යථාවේ තමයි. මේ ජැටිය බදු දෙන්න ඉන්දි අවත් එක සාකච්ඡා කරන නෙමි. මේක පිටිපස්සේ ඉන්න ඒ කාන්තාව ලංකාවට ගෙන එන්න අවශ්‍ය කට යුතු කරන්න ඕන නත් ඒ ගැන අවධානයක් යමු කරන්න නෑ කියන එක අපිට ඉතා පැහැදිලි ඔව ඔවු. අසෝක අබේසිංහ මතා විතරක් නෙමි. අපි හැමෝම විශ්වාස කරනවා මේ රටේ ජනතාව විශ්වාස කරනවා මේ ආණ්ඩුව බලේට පත් කරන්න මූලිකත්වය ගෙන කටයුත්තු කරපු කණ්ඩායමක් මේ පිළිප පිපස්සෙත් ඉන්නවා කියන ඒ සැකයාපේ රටේ නතාවට තියෙනවා. ඔබට මතකද ම පොඩ මතක් කරන්න මේ කොහොමද මේ මැතිවරණය ජයග්‍රහණය කරේ කියලා මේ මැතිවරණයේ ජයක්‍රාණය කරේ ජාතිවාදය අවස්ථල නොෙත් නොයෙක් සංවිධාන තිබ්බා ජාතිවාද අවස්තන්. ඒ හැම සංවිධානයක්ම අන්තිමට ආණ්ඩ වර්තමාන ආණ්ඩුවේ හිතවත්කම්වට සම්න්තා තිබ්බා ඒ සමාරකයි චන්දිල්ලන්නක් ගිය. ඔබට මත්ක ඇති නාමාල්කු මාරකිව්වා අර සේනාකිව්වා මේ සේනාකිව්වා. ඒ වගේ මර කුරුණෑ කල ඇතිවෙච්චි සත්වය ට තකද දවස්වල මාධ්‍යයෙන් වැඩිපුරම කතා කරේ තමයි අර වෛත්‍යවරයා හැටියට. ඩොක්. ශෆි වඳ සැත්කම් කරා කිව්වාද වද පෙති දුන්න කිව්වා වද කොත්තුත් තියවා කිව්වා. වද යටයනුන් තියෙනවා කිව්වා. මේවා බල්ලන්න මේ කඩවල්වලට පැන්න මේ රටේ ජනතාව නොමක ඇව්වා. මේක ඉතා සංවිධානාත්මක කරපු දෙයක්. එතකොට මමහන්න කැමති කෝද දැන් ඩොක්. ශාෆි. ඒ වද සැකම් වලට මොනාද වෙලා තියනෙ. ඒ කාන්තාවන් ටික දැන් බාල හම්බේලද ඒත් දැන් කතා කරන්න නැත්තේ ඒගැ අවධානයක් කියමු කරන්න නැත්තේ මනන්න හිත බල හම්බේ ඇති නැතන ප්‍රශද යෙන් ප්‍රතාම එකන්ද. මේ මේ පාසකු ප්‍රහාරයත් දේශපාලනය කාරණාවක් නිසා වෙච්ච දෙයක් දෝ කියන සැකිය අසෝපකාබේසින් අමාත්‍යවරයට විතරක් නම මෙරට ඉන්න හැමෝටම තියෙන දෙයක්. ඕෝක කියදෙ හිෙල් සිියදි ැන්ෙ තු මාට ඔබතු මාරත්තාවක කිය අබතුම ට ජ නැතිම්. මෙහෙමයි මර්ධනකාරී තත්ත්වයක් උත්සා කර ඒක නෙමේ අපි මූුණ හෝදන්න ක්‍රමී වැරදත්ති නකි ලත් සී අඩියකට යවන්න පුළුවන් මේ ආ්ඩුව ක්‍රියාත්ම කරන ආකාරයා අනුව. එක හින්දා මේ රංජන් රාමණයක මැත්තුමාට වෙච්චදේ. පාට්ලි චම්පිකා මාත්‍යවරයාට වෙච්චදේ. පරාජිස සේනාත්රත්න අමාත්‍යවරයාට වෙච්චදේ. මුළු විපක්ෂයටම වෙන්න පුළුවක්. ඉදිං මේ වෙලාවේදී ඒ හැම දෙයක්ම මේ ආණ්ඩුවට පාරාවලල්ලක් වේවී කියන අනුතුරුවු ඇඟවීමත් අපි මේ වෙලා කරන්න පස්ස කොමිසන් වර්තාවේ සඳහ වෙන මේ පසුගේ යහපාන රජය අගමැතිතුමා මුස්ලිම් ඇමතිවරුසා මුෝස්ලිම් කණ්ඩයන් සමඟ බැලියාවත් එපා ඒ හින්ද අන්තවාදයට යම් ප්‍රවණතාවයක් ආව කියලා. යාන ජේ කන මුලිම් ඇතිවරුවක් මද හි මුස්ලිම් ක්ඩාය සමඟග හිට ඇකට. යාපාලන රජය ඇතුළු මේ රටේ සියුලුම රජයන් මුස්ලිම්ද දෙමළද කියලා නෙමි ශ්‍රීලාංකිකයන් හැටියට තමයි හැබෝ මාශත්‍රයක කළ යුත්තේ. අපේ රජ ඒ කාලේ අකුරටමිටු කරා. නමුත් යම් අන්තවාදී කණඩායම් එක ගළුදලු කිරී මක්සිද වෙලාදය න වැරදි. නමුත් අමාත්‍යවරයෙක් මුස්ලිම් කියලා. අමාත්‍යවරයෙක් කතෝලික කියලා. අමාත්‍යවරයෙක් ත්‍රවිඩ කියලා. අග්‍රමාත්‍යතුමා ආශ්‍ර නොකරසිටීමට හේතු කාරණාවක්නෙමේ. අපේරට ශ්‍රීලාංකිකව හැටියට පිදිරිටයන්නොවා. ැ අපි දත්ක ජෝසන් හැත්තුමා කෙලින්ම චෝතනා කරනවා පාලිමේතු කාර්ක සභාවකති කවද රව් හකිම් මන්ත්‍රීගේ මාන්ත්‍රකර ඇමතිර ඒ ඉඳගෙන ගිය කොහොමද ඒකොල්ලංකෙන් ගොරාගය මගේ පේනහනෝ වගේ කියලා. ගැන් මේ රජය පත්වෙලා අවුරුදු එකහාමාරක් වෙලා තියෙනෝඕනේ. රවෆකි ඇමත්තුමාද රිෂාඩ් බදදුරුඩි නැමැත්තුමාද එහෙම වනැත්තං ඊටත් එහාගිය තවත් එක්කනෙක්ද කෞද වැරදිකරුවෝ කියලා මේ රටේ ජනතාව බලාගෙනන්නවා. ඒ අය වැරදිකරුවෝනං මංහිතරණෑ මෙච්චරකාරයක් නිදහසේ ඉන්න දේ කියලා. ඒකහිද අපි කියන්නේ ඒ අමා්‍යදූරයහබෝපු අයද නැති අයද. ද්‍රවිඩද මුස්ලිින්ද සිංහලද කියලා අපිට ප්‍රශ්්‍රයක් නෑ. මේකට වග කියන සියරු දෙනාම නීතියට ගහමුවටගේන්න. ඒක තාම අවුරු දෙකහමාරක් වෙලා ක්‍රියාත්මක වෙලා නැත්තේ මොනවාරි දේශපාල ඩිඉල් එකක් හින්ද කියලා කියන්න දන්නේ නෑ. ඒ වගේම ඒ පිටිපස්සේන මහාමොලොකරෝට් මේ ආණ්ඩුවත් එක සම්බන්ධ මේ ආණ්ඩුව ගනේමට කටයුතු කරපු පුද්ගලින් හින්දද කියලා කියන්න අපිට කියනමරුයි, ඒ සැත්තියනවා.